බෙල්ලේ කැක්කුම වගේම සමහරලාට වෙන තැනක තියෙන කැක්කුමක් වුණත් බෙල්ලේ කැක්කුමක් විදිහට කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඉතින් අපිට තමුන්ටම ඔයක වෙන් කරගන්න පුළුවන් සරල දෙයක් තියෙනවා. ඒක තමයි තමුන්ගේ ඒ අපි හිතමු බෙල්ලේ මෙහෙම හරවනකොට කැක්කුමක් හරි උඩට පල්ලයට කරනකොට කැක්කුමක් හරි තියෙනවා නම් තමුන්ට බලතෙහි තමුන්ගේ වම් හෝ දකුණු අත මෙහෙම එළියට අරගෙන මෙහෙම ඔලුවට උඩින් තිබ්බහම යම් ප්‍රමාණයකට කැක්කුම අඩු වෙනවාද කියලා. එහෙම අත එළියට අරගෙන ඔලුව උඩින් තිබ්බහම කැක්කුම අඩු වෙනවා නම් ඒකෙන් අපිට ගොඩක් දුරට හිතන්න පුළුවන් මේක බෙල්ලේ කැක්කුමක් කියලා. මොකද එතකොට අර යම් කිසි ස්නායුවක් තෙරපීමක් තියෙනවා නම් අත එළියට අරගෙන මෙහෙම ඔලුවට තියෙනකොට ඒ තෙරපීම අඩු වෙනවා. නමුත් ඒක අනිත් පැත්ත ගත්තොත් අපි මුරහිසේ අමාරුවක් නම් එහෙම අත එළියට අරගෙන උස්සන්න යනකොට කැක්කෝ වැඩි. එතකොට ඔබටම ගෙදරදීම ඔබට තීරණය කරන්න පුළුවන් මේක බොහෝ විට බෙල්ලේ කැක්කුම උරහිස කැක්කුමක් නෙමෙයි කියලා. ඉතින් ඊට පස්සේ ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි සුදුසු කාමලත් වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා ඒ ඔබට තියෙන රෝග ලක්ෂණ කිව්වට පස්සේ තියෙන කාලයත් එක්ක බලලා ඒ වෛද්‍යතුමා මේ ඔබවගෙන් තවදුරටත් ප්‍රශ්න අහලා අවශ්‍ය අපි කියන එක්සැමිනේෂන් කියන්නේ චෙක් පරීක්ෂා කරලා බලලා ඔබට අවශ්‍ය සුදුසු ප්‍රතිකාරවලට යන්න කලින් ඒ අවශ්‍ය මේ ඉන්වෙස්ටිගේෂන් එක පරීක්ෂණ ඔබට නියම කරයි.